අද ගො මත්තුරු කියලා මම දන්න ඇත් තරම ගොවි මහත්තුරුද කියලා උද්ගෝෂණ කරනවා නොමුත් කවුද ගොවියා කවද අපි ගොවිියාව බලාගත්තේ මොුණන ආඩුවද. මම බලයට එනකොට මම දැක්ක මේ පස් පහුගිය වීඩියෝස් වී රුපයල් වි් භාහට විකන ගන්නට බැරු හිටිය. එක ගොවි මහත් එක්කේ නම නිියස් වල ප්‍රවෘති වල අපි ඩඩුානේ රුපියල් හතලියයක් දෙන් එදා පොහොර වලට මුදල් ගෙව්වා මම ඇමිල්ලයි පොහොර නිකන් දුන්නා එදා රුපියල් විසිිපහට විකුණගන්න බැරි වී රුපියල් පනහත සාතිකමි ලක් දුන්න. සාතිකමිල පහට දුන්නාත් අද හැටට හැත්තෑවට අසුවරත් විකුණ නොව කමක් නෑක යන්න ගොවට එදැ අවුරුදු දෙකක් අපි රසායනික පෝර නිකන් දුන්න අපි සෞවාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හැටනම් ලක්ෂයක් තමුන් නාන්සල මට චන්දය දුන්නේ මගේ මූනට නෙවෙයි. මම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වලට ඒ ප්‍රතිපත්තිවල පැහැදිලිවම අපි ප්‍රකාශ කර අපි හරිත කෘෂිකර්මාන්තයකට යනවායි කියන එක. ඇයි පැහදිලිවම කිව්වා කාබණික පෝවර නිෂ්පාධනයකන්නන මේ රටේ කියලා. අපි කියව්වා වශවිෂන් තොර කෑමදනවයි කියලා. ආහර සුරක්ෂිත තාවය කියන්නේ. ො දැක්ක විශේෂක් නියෝ කියල රපවානය ඇවිල් ආරක්ෂ සුරෂ්කිතාවේ කදගතකන හාර සුරක්ෂිතාවය ගැන. වසවිස ආහාර දෙනය එක නෙවෙයි ආහාර සුරක්ෂිතාවේ කියන්නේ. වසවිසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දෙනය එකයි. එක අපි පොරුන්දන. ඒ විශාල අමාරු කාරයක්. ඒතමයි මකි වෙනක් ಇල් න, viಿපලවී වෙනක් ල්್ve වෙන කරනක ಅමාi.